තියෙන තවත් ගැටලුවක් තියෙනවා. එකක් තමයි මේ හෝඩි අපි දැන් තියාගෙන අපි මේ ලිපිය කියවන්නට උත්සාහ දරුවත් සමහර වෙලාවකට මේ ලිපිය ලියවිලා තිබෙන්නේ එක්තරා රටාවකට, වෙනස් රටාවකට, අපි නොහිතන රටාවකට. ඒ වගේම තමයි මෙහි වචන බෙදලා වෙන් කරලා පැහැදිලිව දකින්නට නැහැ. ඒ වගේම එය සම්පූර්ණයෙන්ම ලියාගත්තාට පස්සේ එහි අර්ථය ගැන අපිට වැටහීමක් නැහැ. මේ தත්ත්වය පැහැදිලි කරන්න උදාහරණයක් උදාහරණයක් මම දිගම හෙල් ලිපියක් කියන්නම්. අඩි 22ක් විතර දිග හෙල් ලිපියක් තියෙනවා. සිතුල්පව්වේ දෙකුන්දර වැව පිතමහ රජහා බඩගරික පරුමක සුමන පුත පරුමක චෙමසලිනේ රජ තිස රජ යසනියතේ අගතලඟත භගවත සගස කියලා. එතකොට අපිට වචනෙන් වචනේ කල්ලා ගන්නවා පිත. ඊට පස්සේ මහ රජ බඩගරික පරුමක සුමන පුත ඔය විදිහට වචනෙන් වචනේ කඩන් වෙනවා. ඉතින් දැන් මම මූලාශ්‍රයක් විසින් මේ මෙතෙක් මේ සැංගිලා තිබිච්ච මේක රටට දෙන්න හින්දා මම දැන්ට පොත් 28ක් ලියලා තියෙනවා. එයින් 8ක් තමයි දැන්ට ප්‍රකාශයටපත් වෙලා තියෙන්නේ. බොහොම අමාරුවෙන් මේවා ප්‍රකාශයටපත් කළේ. ඉතින් ඉදිරි පොත්වල මම ඒ සියලුම තොරතුරු තියෙනවා. උදාහරණයක් කියන්නම් මේ මුළු රටම ආන්දෝලනය ලක් වෙන වචනයක්. අද අපි මේ කතා කළාට අම්මා තාත්තා කියලා වචනය සිංහල භාෂාවෙන් නැහැ. සුමංගල විලාසිනීමත් අම්මා තාත්තා කියලා වචනයක් නැහැ. තියෙන්නේ සෙල්ලිපිවල තියෙන්නේ මත කියලා. මේ මත කියන වචනෙට බුදුහාම අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ පාලි භාෂාවේදී මාතා කියලා කිව්වා. දැන් උදාහරණයකට අම්මට මත තාත්තට පිත. බුදුහාමුදුරුවෝ දේශනා කළා මාතා පිතූ කියලා. එතකොට සංස්කෘත භාෂාවේදී ඒක මාතෘ පීතෘ වුණා. ඒ විදිහට ඊට පස්සේදී අපිට නැවත මිශ්‍ර සිංහල වලට එනවා මව පියා කියලා. මව පියා නැවත මෑණියන් පියාණන් වෙලා අද අම්මා තාත්තා බවට පත් වෙලා තිනවා. ඉතින් කොහෙන් ආපු අම්මා තාත්තද කියලා අපි සොයන්න වෙනවා. මේ පිළිබඳව මම හොයලා බැලුවා ශ්‍රී කුමාරාදී සිංහ රජුරන්ගේ බිසෝරුත් එක තමයි අම්මා තාත්තා වචනේ අපිට වෙලා තියෙන්නේ. උඩ රට අම්මා අප්පා කියන්නේ දෙමළ ඌරුවට. ඉතින් අපිට හරි අභාග්‍යයට අද ලංකාවේ ගොඩාක් දරුවෝ අම්මට අම්මා කියන්නේ නැත්නේ අම්මී කියලා කියන්නේ. හැබැයි අම්මේ කියලා කියන්නේ දෙමළෙන් මිසක් ගලටයි. ඉතින් මේවා රටට කියන්න ඕනේ මේ වගේ දේවල් නොකියන්න දරුවන්ට. ඉතින් ඔව් ඔබතුමන්ගේ සමාජ දායකත්වය අපිට වඩාත් පැහැදිලි. මම අපේ හැමදෙරන්ගෙන් දැනගන්නට කැමතියි. හැමදෙරනේ මේ මෙවැනි සමාජ දායකත්වයක් ලබා දෙන තැනැත්තෙක් මේ කෘතිය එක ගත්තාම මේ සමාජයට ලැබෙන මාර්ගෝපදේශය කොයිතරම් වැදගත්ද සමාජයට, විශේෂයෙන්ම අපි දෙමව්පිය සම්බන්ධ වෙනවා මේ වෙලාවේ, දරුවෝ සම්බන්ධ වෙනවා අපත් එක්ක, විශ්වවිද්‍යාල මට්ටමේ ආචාර්යවරුන් මහාචාර්යවරුන් සම්බන්ධ වෙනවා, මේ සියලු දෙනාටම ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම දැනගන්න කැමතියි මම. ඔව් ඇත්තටම ඉතිහාසයක් නැති ජාතියක් කවදාවත් ගමන් කරන්නේ නැහැ ඉස්සරහට. මොකද ඉස්සරහට ගමන් කිරීම පිළිබඳ අධ්‍යයනය අනාගතයට යනවා. අනාගතයේ හැබෑවට ගමන් කරන්න වර්තමානයේ තුල දෙපයින් ජීවත් වෙන්න වෙනවා. ඒ මා වර්තමානයේ තුල දෙපයින් ජීවත් වෙන්නට අනාගතයෙන් ලබාගත පෝෂණය අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මෙබඳු තත්ත්වයක් තුල හැබෑවටම ඉතිහාසය අධ්‍යයනය කරනවා නම් ඒ ඓතිහාසික තොරතුරු වඩාත් නිවැරදිව ග්‍රහණය කරගත්තොත් විතරයි ජාතිකත්වය කියලා කියන එක තමන්ගේ හිත ඇතුළට එන්නේ. ශ්‍රී ලාංකික භාවයේ එන්නේ. ඉතින් හැබැයි ශ්‍රී ලාංකික භාවයේ අපට එන්න කවර ජන වර්ගයකට අයත් වුණත්, කවර ආගමික කොටසකට අයත් වුණත්, ආගමකට අයත් වුණත් අපට අවශ්‍ය වෙන ශ්‍රී ලාංකික අනන්‍ය භාවය. එකී ශ්‍රී ලාංකික අනන්‍ය භාවය සඳහා ඉතිහාසයේ, පුරාවිද්‍යාව, සමාජ විද්‍යාව, ජන සංවේදනයේ, සිංහල බෞද්ධ සංස්කෘතිය ආදී කවරාකාර විෂයක්ෂේත්‍රයන්ගේ හිටියත් ඒ තමන්ගේකම අනිවාර්යයි. අන්න ඒක නිසා හැම කෙනෙක්ම හැදෑරිය යුතු සහ හැම කෙනෙක්ම දැනගත යුතු විෂයක්ෂේත්‍රයක්, අධ්‍යයන ක්ෂේත්‍රයක් තමයි ඉතිහාසය කියලා කියන්නේ. ඒ ඉතිහාසයේ වඩාත් නිවැරදිව ප්‍රෞඩහා අභිමානවත් විදියට තමන්ගේ තමන් තුළට එන්නත් කරගන්න හැම කෙනෙකුටම පුළුවන් නම් ආන් ඒ සඳහා තමයි අපේ හැම අධ්‍යාපනඥයෙක්ම පෙළගැස්සිය යුත්තේ. එතනදී ජයරත්න ප්‍රතිරාජ්‍ය මහත්තයා මුලින්ම කිව්වා වගේ අපේ ඉතිහාසයේ ලියලා තියෙන ඉංග්‍රීසියෙන් විතරක් නම්, අපේ ඉතිහාසයේ ලියලා තියෙන්නේ එංගලන්තේ විතරක් නම්, අපේ පුරාවිද්‍යාව ලියන්නේත් ඉංග්‍රීසියෙන් විතරක් නම් අපිට ඒක වාසනාවට කාරණාවක් නෙමෙයි. කළුපාට ඇඟක් තියෙන ජයරත්න ප්‍රතිරාරච්චි මහත්තයා සිංහල භාෂාවෙන් ආදම්ගේ පාලම ගැන කියද්දි පිළිගත්තේ නැති වුණත් කමක් නැහැ. ඒක දුරාකාශයේ ඉඳලා NASA ආයතනයෙන් ඡායාරූපයක් ගත්තට පස්සේ පිළිගන්නවා නම් හැබෑවටම සිද්ධ වෙන්නේ ඒක. ඒක හින්දා තමයි ශ්‍රී ලාංකික අපි සිංහල භාෂාවෙන් වේවා, දෙමළ භාෂාවෙන් වේවා, ඉංග්‍රීසි භාෂාවෙන් වේවා අපේ ඉතිහාසය අධ්‍යයනය කළ යුත්තේ. හැබෑවටම මුණ දෙන ප්‍රායෝගික ඇත්ත හැටියට ශ්‍රී ලාංකික දරුවා ඉගෙනගත යුත්තේ සිංහල භාෂාවෙන් වන නිසා බහුතර සිංහල දරුවන් ඒ අය සඳහා වන අනාගතයේ පුරාවිද්‍යාඥයන් නිර්මාණය කිරීමට, අනාගත ඉතිහාසඥයන් නිර්මාණය කිරීම සඳහා මෙතෙක් තිබිච්ච ලොකුම අඩුවක් තමයි සෙල්ලිපි කියවීමට පහසු ක්‍රමයක් නැතිවීම. එහෙම නැත්නම් සෙල්ලිපි අක්ෂර මොනවද කියලා කියන එක අපිට සෙල්ලිපි අපේම අතීත සෙල්ලිපි අක්ෂර දැකීමත්
ග්‍රීක අක්ෂර දැකීමත් අතර වෙනසක් නැහැ. ඒ හින්දා ග්‍රීක අකුරු දැක්කයි අපේ සෙල්ලිපි අකුරු දැක්කයි කියලා අපිට කිසි වෙනසක් නැති කාලයක සහ රටක සෙල්ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමයක් නිර්මාණය කරපු ජයරත්න පතිරාරච්චි මහත්තයා සඳහා හොඳ මඟ පෙන්වීමක් ලබා දීලා තියෙනවා. ඒක නිසා මම විවෘතව ආරාධනා කරන්න කැමති දෙමව්පියන්ට සහ දුවදරුවන්ට අපේ අනාගතයේ ගවේෂණය කරන්න, අපේ අනාගතයේ සකසා ගන්න අතීතයේ ගවේෂණය කරන්න, අතීතයේ ප්‍රෞඩත්වය සහ අභිමානය කියලා කියන එක අර්ථ සම්පන්න කරන්න, ඒ ප්‍රෞඩ සහ අභිමානනීය ස්වභාවය සඳහා වෙන අපගේ සෙල්ලිපිවල දහස් සංඛ්‍යාත තොරතුරු ඇතුළත් වෙනවා. වර්තමාන ආර්ථිකත්වයේ වර්තමාන රක්ෂණ ක්‍රමය වගේ ගැඹුරු මූල්‍ය ප්‍රතිපත්ති ගැන පවා සඳහන් කරවන තරමට අපේ ඉතිහාසයේ ප්‍රබලයි, අපේ සෙල්ලිපි ප්‍රබලයි. ඒ වගේම යට ගියාවේ නැතයි කියලා හිතේ තියාගෙන හිටපු රාවණ නම් වූ සක්විති රජවරු අපේ ඉතිහාසයේ හිටියයි කියලා ප්‍රාග් ඓතිහාසිකයෝගේ කවුරුත් නොදන්නා කාලයක සිදු වුණාය කියලා කියන දේවල් ගැන හුඟක් තොරතුරු තියෙනවා. ඒ වගේම ක්‍රමවේද ඔබ මුලදී ඇහුවා වගේම සමහර සෙල්ලිපි මුලේ ඉඳන් අගට, අගේ ඉඳන් මුලට. ආන් ඒ වගේ ශාස්ත්‍රීය තොරතුරු ගවේෂණය කිරීමෙන් වඩාත් සාර සම්පන්න දේශයක අතීත සබැඳියාව, අතීත ප්‍රෞඩත්වය අනාවරණය කරගන්න පුළුවන්. ඉතින් ඒකට හොඳ පාරක් කපලා දීලා තියෙනවා ජයරත්න පතිරාරච්චි මහත්තයා. සෙල්ලිපි කියවීමට නොදන්න අයට පහසු ක්‍රමයක් මගින් මේ පොතක් නිර්මාණය කරලා තියෙන එකත්, ඔහු විසින් ලියලා තියෙන තවත් ග්‍රන්ථ රාශියක් තියෙනවා. ඒ සියල්ලටමත් අවධානය යොමු කරන හැටියට මම විශේෂයෙන්ම අපේ අනාගත විද්‍යාර්ථීන්ගෙන්, දුවදරුවන්ගෙන්, ඔවුන්ට මඟ පෙන්වන ආදරණීය දෙමව්පියන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටින්නට කැමතියි. ඔබ වහන්සේගේ ඒ අදහස් දැක්වීමට මෙන්න මේ කාරණය ගැනත් යම්කි සඳහනක් කරනවා නම් මා කැමතියි. මේ ගුවන් සමාගම් සහ නැව් සමාගම් ගැන අපි දැන කියා ගන්නවා මේ පොතින්. ඔව්, ඇත්ත වශයෙන්ම ජයරත්න පතිරාරච්චි මහත්තයා මම හිතන වෙනම පොතක් ලියලා තියෙනවා ලංකාවේ ගුවන් යානා තාක්ෂණය තිබිච්ච විත්තිය. ඒ ගුවන් යානා තාක්ෂණයේ මුල්ම අපේ රාවණ රජ්ජුරුවන්ගේ ගුවන් යානා ගැන සඳහන් කරනවා. රාවණ රජ්ජුරුව ගුවන් යානයකින් ආව ගිය විත්තිය. ඒ වගේම කකුසඳ බුදුරජාණන් වහන්සේ ගුවන් යානාවකින් වැඩිය විත්තිය, මිහිඳු මහරහතන් වහන්සේ ගුවන් යානයකින් වැඩිය විත්තිය. ඉතින් දැන් ජයරත්න මහත්මයාට කරන්න හොඳ ලොකු උදව්වක් තියෙනවා මේ රටේ ජනතාවට, මේ රටේ විද්වතුන්ට. ලොකුම උදව්ව තමයි මේ ජයරත්න මහත්මයා කියන කාරණා බොරුයි කියලා ඔප්පු කරන එක. පුළුවන් නම් ජයරත්න මහත්මයා කියන කාරණා වලට විරුද්ධ පාර්ශ්වයක් නිර්මාණය වෙලා ශාස්ත්‍රීයව මේ කාරණා සත්‍යයද අසත්‍යයද කියලා කියන එක පිළිබඳ වාදයක් නිර්මාණය වෙනවා නම් මං හිතන්නේ ශාස්ත්‍රීයව හිතන අනිකුත් බොහෝ දෙනාට වඩාත් ප්‍රයෝජනවත් වේ, ඵලදායක වේවි. නැව් සමාගම් සහ ගුවන් යානා තිබුණාය කියලා කියන ඉතිහාසයක ප්‍රෞඩකම හා දියුණුව ගැන ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. ගුවන් යානාවක් හා ගුවන් යානාවකින් ගමන් කළා යම් ගමන් කළා නම් සුවිශාල නෞකාවකින් රටකින් රටකට ගමන් කරන්න පුළුවන්කම තිබුණා නම් ඒහා තදාශ්‍රිත වූ සකල විද යාන්ත්‍රීයකරණය සහ තාක්ෂණික ඥානය පිළිබඳ ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. ඒ වෙනද ප්‍රශ්න කරන්නම දෙයක් නැහැ. දැන් මම පැහැදිලි කරගන්න කැමති ජයරත්න පතිරාරච්චි මහත්මයාගෙන් තවත් එක් කාරණයක්. අපි මේ සෙල්ලිපි වල කියන විට තවත් සංකේත හමු වෙනවා අපට. මේ ඉදිරිපසත් ඒ මුද්‍රණයේ කීපයක් තිබෙනවා. අපි මේ දේවල් පෙන්වන ගමන්ම පැහැදිලි කරමු මෙවැනි සංකේත වලින් ඔබතුමන් නම් මේ අර්ථය මහා අපූර්ව ආකාරයට විස්තර කරනවා. හැබැයි අපිට එවැනි ආකාරයේ ඉක්මනින් තේරුම් ගන්නට බැහැ සරලව. දැන් මේ ලංකා ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැති ගාමිණී කියන රජුරුවන්ට පුතෙක් ඉන්නවා උත්තිය රජුරුව කියලා. උත්තිය රජුරුවන්ට පුතෙක් ඉන්නවා අබේ රජුරුව කියලා. අබේ රජුරුවන්ගේ දුව තමයි අනුරාධියේ සෙල්ලිපි තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට ගාමිණී පුති, උති පුති, රජ උති පුත අබේස අපි අනුරුද්ධියා කියලා. එතකොට ලියලා ඉවරලා අවසාන ලාංඡන දෙකක් තියෙනවා. මම මේක දාලා තිනවා ලියලා ඇති සෙන්කු. මේ දැන් මේ අලුත් භාෂාවට තේරෙන්නත් හින්දම යසෝ මලිච්චිය කියලා දාලා නැවත ආයිම සෙන්කෝලේ කියලා ඉදිරිපත් කරලා තියෙනවා. සෙන්කෝලේ කියන්නේ අද පාර්ලිමේන්තුවේ සැසිවාරයක් ආරම්භ කරන සෙන්කෝලේ ඕනේ. සෙන්කෝලේ කවුරු හරි අරන් දීගොත් එහෙම නවත් වෙනවා මේ පාර්ලිමේන්තුවේ. ඒ වගේ ඉස්සර රජය කරනකොට රජයේ පාලන බලය සදාගත දේ තමයි සෙන්කෝලේ. මේකට පැරණි ලේඛනවල සඳහන් වෙන්නේ දැන් මහපාලි මහවංශය කියන පොතේ සඳහන් වෙන්නේ කුන්තාදී කුන්තායුදී නොහොත් යසෝ මරිච්චිය කියලා. එතකොට මේ එකක් යනකොට අරගෙන යනවා රේඛ ලකුණත් එක්ක තියෙන එක ස්ථානයේ රඳවලා තියෙනවා, අනික අතේ අරන් යනවා. හොඳම උදාහරණයක් විදිහට දුටුගැමුණු රජුරුව රුහුණේ ඉඳලා අනුරාධපුරයට ගිහිල්ලා ඇවිල්ලා මේ යසෝ මරිච්චිය අතේ තියාගෙන ගිහින් ඕක එක්තරා තැනක හිටවලා පස්සේ එතන පස් දාලා වහලා තමයි මිරිස වැටිය කියන
කියන චෛත්‍ය හදන්නේ ඒක මහාවංශي සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ කුන්ත ආයුධය ඒක ලාංඡනයක්. ඒ ඉතින් ඒකෙන් හඳුනා ගන්න පුළුවන් අද ලංකාවේ පාවිච්චි කරන සෙන්කෝලේ කියන වචනේ මම දුන්නේ ඒකට උදාහරණයක් කියලා නම් පාර්ලිමේන්තු සෙන්කෝලෙත් ඕක නිර්මාණයෙන් තමයි කළේ උඟා සෙල්ලිපිල ඔය ලාංඡනය තියෙනවා. විශේෂයෙන්ම දුටුගැමුණු රජුරෝ සම්බන්ධ විහාර මහදේවි කාවන්තිස රජුරෝ සෙල්ලිපිල තියෙනවා. ඊට අමතරව තව ඕක තියෙනවා මේ දැන් හැම සෙල්ලිපියම ලියලා දැන් උදාහරණයක් කියනවා නම් දැන් අපි කියමුකෝ බමන මිසකුට ගෞතම සම්මනේ අගත අනගත චතුදික සගස කියලා සෙල්ලිපි අගට සගස කියලා දාන සගස කියන්නේ සංගයාට චතුදිස කියන්නේ සතර දික් භාගයෙන් වඩින සංගයාට දැන් මේ සෙල්ලිපියේ ඒ ලාංඡනයක් නැ මේ ලාංඡනයක් තියෙනවා අග මුකුත්ම නැ බලන්න අභි අනුරුධිය කියලා ලිපිය නවසිනවා එතකොට මේකේ ලාංඡන වගේක් තියෙනවා මේ ලාංඡන මම සොයාගත්තා මේක සතර දිසාවෙනුත් නෙමෙයි අට දිසාවෙනුත් නෙමෙයි මේක දස දිසාවෙන් එන්නේ බලන්න රවුන් භාග හතරක් තියෙනවා ඒක එයින් හතරක් නිරූපණය කරනවා ඊට මැද තියෙනවා තව හතරක් එතන හතරයි අටයි මැද රවුම උඩයි අටයි ඒ කියන්නේ අහසයි පොළොවයි උඩයි අටයි කියන එතකොට බලන්න දස දිසාව සෙල්ලිපි අවසානයේ මේ දෙන පූජා කළා තියෙන දස දිසාවෙන් වන්න සංගයාට එතකොට සතර දිසාවක් නෙමෙයි මුළු ලෝකෙම එතකොට අහු වෙනවා ඊට අමතරව තව මාළු ලාංඡනය තියෙනවා නැව් ලාංඡන තියෙනවා ඒ පිළිබඳව තව ඉදිරි සාකච්ඡාවක් ඉදිරි කරන්න පුළුවන් හොඳයි එහෙමනම් අපි මේ දන්නා ඉතිහාසය ගැන අපි ආඩම්බර වන්නේ ඒ දන්නා ටික ගැන හිතලා. අපි නොදන්නා ඉතිහාසය ගැන අපිට අභිමානයක් නැහැ. අපි නොදන්නා ඉතිහාසය තිබෙනවා නම් අපිට මීට වඩා ආඩම්බර වෙන්නට පුළුවන් දේවල් අපි ඒ ගැන සොයා බලන එක අද දවසේදී අපි තීරණයකට ගති යුත්තක් අපි ඉදිරිපත් විය යුත්තක්. ඒ සඳහා ඉදිරිපත් වෙන මේ දායකත්වය තමන්ගේ ජීවිතේ පුරාම කැප කරන පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පත්‍රාරාජි මහත්මයාට අපි සුභාශිංසනය කරනවා මේ කටයුතු තවදුරටත් සාර්ථකව කරගන්නට අනුග්‍රහකත්වයෙන් ලැබෙන්නට අවස්ථාව උදා වෙන්නට ඒ කියලා. අද දවසේ ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට අප සමගින් සම්බන්ධ වුණාට. විශේෂ ස්තුතිය ගෞරවපූර්වක නමස්කාරය හිමි කරන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයනාංශ අධිපති ආචාර්ය ඉඳුරුගාරේ ධම්මරතන හිම්පාණන් වහන්සේට අවසරයි අපේ හැමදෙරෙණේ ඔබ වහන්සේගේ මේ දායකත්ව දවසේ ලබා දුන්නට බොහොමත්ම පිං අපට. එහෙමනම් අපි රැඳෙන්නට ආරාධනා කරනවා මේ අනුවාර්තවත් දෑ ඔබ වෙනුවෙන් සූදානම් බදාදා සැඳැනිම්නේ. අපි පුංචි විරාමයකටයි යන්නේ.